ඉන්දියාවෙත් මුලින්ම තිබ්බ එංගලන්ත ප්‍රභේදය සහ අප්‍රිකානු ප්‍රභේදය ඉන්දියාවෙත් එන්නත් ගහගෙන ගිහිල්ලා එන්නත් වලින් සියල්ල කරගන්න ගිහිල්ලා අවසාන වශයෙන් ඩෙල්ටා කියලා අලුත් ප්‍රභේදයක් ඉන්දියාවේ හැදුවා. ලංකාවත් කොයි මොහොතේ හරි වාර්තාගත වෙනවා ලංකානු ප්‍රභේදය කියලා ප්‍රභේදයක් හදලා මේ යන විදිහට ගියොත්. මේකට හේතුව තමයි අපි මේ කොරෝනාව මර්ධනය කරන්නේ නැතුව ස්වභාවික මර්ධනයකට ලක් කරලා සමහර අය විශ්වාස කරනවා අර රංචු ඉමුනිටි එක එහෙම නැත්නම් රංචු ප්‍රතිශක්තිය හදන්න පුළුවන් කියලා මේ යල් පැන ගිය මතවාද සමහර වෙලාවට රජයේ උපදේශකයෙ විදිහට ලබා දෙනවා. අපි මතක් කරනවා රංචු ප්‍රතිශක්තිය කියන්නේ මේ වෙනකොට ස්වභාවික රංචු ප්‍රතිශක්තිය තියෙන්නේ මීට අවුරුදු දශක ගණනාවකට පෙර අපේ සෞඛ්‍ය සේවාවේ කිසිදු යාන්ත්‍රණයක් මේ විදිහට දියුණු වෙලා නැති කාලයක් තුළ. අපි ප්‍රතිශක්තිකරණ එන්නත පැදුවට පස්සේ කවදාවත් ස්වභාවික රංචු ප්‍රතිශක්තියකට රටක ජනගහනය නිරාවරණය කරේ නෑ. ඒක රටක පාලකයන්ගේ වගකීම නෙවෙයි. රටක ජනගහනය ස්වයං එහෙම නැත්තම් රංචු ප්‍රතිශක්තියකට ස්වභාවිකව නිරාවරණය කරනවා කියන්නේ මැරෙන අයට මැරෙන්න දීලා ජීවත් වෙන අයට ජීවත් වෙන කියන නියෝගය. ඒ කියන්නේ අර ෆිට සර්වයිව් කියනවා වගේ ඉන්න පුළුවන් එක්කෙනා කාලා ඉඳලා ඉන්නවා, බැරි එක්කෙනා මැරලා යනවා කියන එක. ඒකට වසංගත පාලන ඒකකයක් ඕනෙත් නෑ, සෞඛ්‍ය සේවාවක් ඕනෙත් නෑ, ආණ්ඩුවක් ඕනෙත් නෑ. ඒක කරන්න මේ රටේ මිනිස්සු නිකම්ම හිටියාම ඇති. එහෙම කොරෝනා පාලනය කරන එකට අපි පාලනය කරනවා කියලා කියන්නෙත් නෑ. නිසා අපි පැහැදිලිවම කියනවා මේක භයානක තත්ත්වයක්. මේ භයානක තත්ත්වයට රජය තීරණ ගන්නේ නැත්තම් සෞඛ්‍ය සේවාවේ මේ ඒකරාශි හඬට ඇහුම්කන් දෙන්නේ නැත්තම් අපි වෘත්තීය සමිති විදිහට බලාපොරොත්තු වෙනවා හෙට දවසේදී එකතු වෙලා කතා කරලා සෞඛ්‍ය සේවාව විතරක් වැඩ කරලා මේ රටේ අනිකුත් සේවාවන් වර්ජන ක්‍රියාමාර්ගයක් දක්වා ගෙනියන්න. මොකද අපිට තියෙන එකම දේ තමයි මේ රටේ මිනිස්සු ගෙවල් වලට තියලා තියාගන්න ඉල්ලීම සඳහා නෙමෙයි මේ වර්ජනය අපි ක්‍රියාත්මක කරන්නේ. අපි තැපැල්ද, දුම්රියද, ඒ වගේම ගුරුද, බැංකුද මේ සියලු වෘත්තීය සමිතිත් එක්ක කතා වෙලා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ වර්ජන ක්‍රියාමාර්ගයකින් හරි මේ ලොක්ඩවුන් එක ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා වහාම මේ පිළිබඳව පියවර ගන්න. මේ රටේ වෛද්‍ය සහ විද්‍යාත්මක ඉල්ලීම හඬට ඇහුම්කන් දෙන්න. එහෙම නැත්නම් මේ රට නරක තත්වයට පත් වෙනවා සහ සෞඛ්‍ය සේවාවන් අපිට ඉස්සරහට කරගෙන යන්න බැරි වෙනවා කියන එකත් අපි මතක් කරනවා. Breaking.lk